රන්දි බණ්ඩාර තරුණයෙකුට පහර දුන්නයි කියලා චෝදනාවක් තියෙනවා. ඒ කතාව තුළ සත්‍යයක් තියෙන්න පුළුවන්ද? ජනමාධ්‍ය හරහා වාර්තා වන විදිහට බය නැතුව අපිට පේනවා කියන්න පුළුවන් ඒ තත්ත්වය ඇත්තක් සිද්ධිය ඇත්තක්. සා මම කාලයක් රාවි පුවත්පතට වැඩ කෙරුවා. එතකොට ඔය කියන ප්‍රදේශයේ විශේෂයෙන්ම පුත්තලම ආනමඩුවවට විශාල වශයෙන් මම ජනමාධ්‍ය ගවේෂණ කරලා තියෙනවා දේශපාලන අපරාධ සම්බන්ධයෙන්. එතකොට රංගි බණ්ඩාර කියන මේ කොටස්කරුවෙක් තමයි. ඒ වගේම රෝ චැනලේ ගන්න ඕනේ නැහැ. මම වගේම මේක කියන්නේ මාධ්‍යකරුවෙක් හැටියට මම රාවි පුවත්පතට ලියලා තියෙනවා. රාවිට සාක්ෂියක් කියලා මගේ කෘතියක් තියෙනවා. ඒ කෘතිය හරහා මම මේ ගැන හුඟක් ඉලිදරව් කරලා තියෙනවා වසර ගානකට කලින්. එතකොට මේ සිද්ධි බැලු බැලමටම පේනවා ඔව් ඇත්ත ඒ තරුණයාට පහර දීලා තියෙනවා හේතු කුමක් වුණත්. හැබැයි දැන් අපිට පේනවා ජනප්‍රිය මාධ්‍යවල ඒ තරුණයාව පෙන්නනවා කණින් ලේනවා පෙන්නනවා ඔහු කියන මට පහර දුන්නා කියලා. ඊට පස්සේ අමාත්‍යවරයා කියන මං ගැහුවේ නැහැ කියලා. ඊට පස්සේ හාස්‍යයෙන් ප්‍රවෘත්ති ඉවර වෙනවා. ඉතින් දැන් මේ සිද්ධිය වෙනම සිද්ධියක් හැටියට නෙමෙයි ප්‍රශ්න කරන්න වෙන්නේ මේ රටේ නීති ආධිපත්‍යෙට මොකද්ද වෙන්නේ? යුක්තියේ මේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට මොකද්ද වෙන්නේ? නැවත මේ 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 අර මඩේ දාලා හොද හොද අපි කියන්නේ එකම කතාවක් නේද? වෙනස් වෙන්නේ නැහැ. එතකොට යහපාලනේ කියන්නේ මොකද්ද? ගියාණ්ඩුව මේ ආණ්ඩුව මේ සියලු තැන්වලට අදාළව මම මේක කියන්නේ. එතකොට මේ සිද්ධිය හරහා අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපි කොහරද යන්නේ? යුක්තිය කියන්නේ මොකද්ද? නීති ආධිපත්‍ය සාමාන්‍ය මිනිහට ලැබෙනවද? ඒක තමයි ප්‍රශ්නේ.